අද අපි ඔබට කතා කරන්න යන්නේ තමන්ගේ පවුලේ අය කොරියාවට ගෙන්නා ගැනීම සඳහා ගොඩක් දුරට දැන්ට පවතිලා තියෙන ගැටලු ගැන. ඇත්තටම කොරියාවේ සේවය කරන අයගේ පවුලේ අය දැන් මාස ගානකට කලින් ගේන්න සම්පූර්ණ අවස්ථාව උදා වෙලා තිබ්බා. ඒ අවස්ථාව උදා වෙලා තියෙද්දී සමහර කට්ටියට දුන්නේ තමන්ගේ නමට බිරිඳ හෝ දෙමව්පියන් ගෙනල්ලා තමන්ගේ ළමයි ගෙනල්ලා මාස 3කින් මේ රටෙන් පිටත් කරන පදනම මත. නමුත් මෙතන උණු දේ තමයි එයාලා මාස 3ට ගෙනල්ලා මේ රටෙන් යවුවේ නැහැ. ඒ නිසා තමයි කොරියාවට පැමිණි අයගේ පවුලේ අය කිසිම කෙනෙක් මේ කොරියාවට ගේන්න දෙන්නේ නැතුව ශ්‍රී ලංකාවේ තියෙන කොරියානු තානාපති කාර්යාලය හරහා මේක නතර කරේ. එතකොට සමහර කට්ටිය කියනවා කොරියාවේ ඉන්න අයට අයගේ පවුලේ කට්ටිය සජන්ින් ගෙනත් දෙන්නම් කියලා. එතකොට කොහොමද මේ සජන්ින් ගේන්නේ ක්‍රමවේදය? අපි හිතලා බලමු. සජන්ින් ස්පොන්සර් ලෙටර් එකක් ගහනවා පවුලේ කට්ටිය චොචොන් කරන්න. ඒ ස්පොන්සර් ලෙටර් එක ලංකාවට මෙහෙන් යවනවා. ඒ ස්පොන්සර් ලෙටර් එක යවනකොට ස්පොන්සර් ලෙටර් එකේ සජන්ින්ගේ සම්පූර්ණම විස්තර, බිස්නස් රෙජිස්ට්‍රේෂන් නම්බර්, ඒ සාක්ෂන් තුනක්ෂන් ෆෝන් එක තියෙනවා, එයාගේ හැඳුම්පත් අංකය, ඒ සියලුම දේවල් ඇතුළත් වෙලා සිනුන් පොජුන් එක වෙනකන් දෙන්න ඕන. ඒ දීලා වීසා එක අයදුම් කරන්න යනවා. ඒ වීසා අයදුම් කරනකොට අපිට කියනවා ගේන්න විවාහ සාතිකය ඉංග්‍රීසි වලට ට්‍රාන්ස්ලේට් කරන්න. අපි සජන්ීම් ස්පොන්සර් කරනවා නම් එතකොට සජන්ීම්ගේ රෙජිස්ට්‍රේෂන් නම්බරේට මුළු ජාතක කතාම ඇතුළත් වෙලා තියෙන කොරියාවේ. එතකොට ඔහු ස්පොන්සර් ලෙටර් එකේ එම්බසියට යවනම තමන්ගේ බිරිඳ වීසා අයදුම් කිරීම සඳහා ඒ ලියකියවිලි තානාපති කාර්යාලයට බාර දෙනවා. ඒ බාර දෙනකොට එතන කසාද සහතිකයේ බලනවා තමන්ගේ සාමි කුරුසයාගේ කොහෙද ඉන්නේ කියන එක. සාමි කුරුසයාගේ නම බලනවා. එතකොට අර සජන්ින්ගේ බිස්නස් රෙජිස්ට්‍රේෂන් එක ඇතුලේ මොන මොන රටවල් වල කට්ටිය මෙයා ගාව සේවය කරනවද කියලා බලනවා. එතකොට කසාද සහතිකයේ සාමි කුරුසයාගේ නමයි, ඊට පස්සේ මේ සජන්ින්ගේ විස්තර ඇතුලේ මේ සම්පුර්ෂයාගේ නම තියෙනවද කියලා බලනවා. එහෙම බැලුවම අනිවාර්යයෙන්ම තීරණය වෙනවා මේ සජන්ීම් ගාව වැඩ කරන එක්කෙනාගේ බිරිඳ තමයි කොරියාවට යන්නේ කියන එක. අන්න එතකොට කෙලින් මේ වීසා එක රිජෙක් වෙනවා. සමහර කට්ටිය කියනවා සජන්ීම් ස්පොන්සර් කරලා දෙන්නම් මේ කට්ටිය ගෙනියන්න කියලා. මේ ස්පොන්සර් කරලා දෙන්න වයිෆ් හරි අම්මා තාත්තා හරි ගෙන්නන්න කියලා. අම්මා තාත්තා ගෙන්නන කවුරුවත් නැහැ කතා කරලා. වයිෆ් ගෙන්නලා දෙන්න මාස 3කට කියලා. සජනින්ල මේ නීතිය ගැන දන්නේ නැහැ. ආගමන ගොන් නීතියවත් ඒ කිසි දෙයක් ගැන සජනින්ම දන්නේ නැහැ. හැම ආයතනයකම ඉන්න එක්කෙනයි දන්නේ ওই නීතිය ගැන දන්නේ. එතකොට තමාර කට්ටිය කියනවා කම්පැනි ඉන්න සජනින් නැති වුණත් බුජන්ින් ස්පොන්සර් කරලා දෙන්න කියලා. අපි හිතමු බුජන්ින් ස්පොන්සර් කරලා දෙන්න ගියා කියලා. බුජන්ණිම ස්පොන්සර් කරලා දෙන්න ගියාට පස්සේ බුජන්ණිමුත් තමගේ බිරිඳත් කොහොමද හඳුනන්නේ? තානාපති කාර්යාලයේ තියෙන ගැටලු. එතකොට එයාලා භාෂාව කතා බහ කරගත්තේ මොන විදියටද? ඒ භාෂාව කතා බහ කරගත්තා නම් එයා මොකටද එන්නේ? මෙහෙ ටුවර් එකක් දාන්න එනවා නම් එයා වියදම් කරනවා නම් ඒ සම්පූර්ණ විස්තර ටික එකක් නැරි තානාපති කාර්යාලයේ අපි බාර දෙන ලියුමක් තියෙනවා. ඒ ලියුම හරහා එනවා. ඉතින් මෙන්න මේ හේතු නිසා තමයි තමන්ගේ පවුලේ අය කිසිම කෙනෙක් මේ කොරියාවට ගෙන්නන්න බැරි හැකියාව තියෙන්නේ. ඉතින් අපි කියන්නේ ඔයාලට මේ කොරියාවේ ඉන්න අයට අපි මීට කලින් මේ ගැන සඳහන් කරලා තියෙනවා. මම හිතන්නේ මම Facebook එක හරහා ලිපි තුනක් මුදාහැරියා. ඒ ලිපි තුන ගැන අවධානය නැති වෙන්නත් පුළුවන් කට්ටිය.
මේ දේවල් කරන්න. මේ දේවල් කරාම අනික තානාපති කාර්යාලයට වීසා ඇප්ලයි කරන කට්ටිය නිකන් ඇප්ලයි කරන මෙහාට ඇවිල්ලා පණින්න බලාගෙන තමයි එන්නේ. ඒ තත්ත්වයේ උඩ තමයි මේ වීසක දීම නතර කරලා තියෙන්නේ. වලට ඉන්න ඕනනම් ස්ටුඩන්ට් වීසා හරි මොනවා හරි ගන්න පුළුවන්. අන්න මෙන්න මේ හේතු මත ඔයාලට කොරියාවට එහෙම කෙනෙක් එන්න ඕන නම් ඔයාලට ටිකක් හරි වාසි තියෙන්නේ සමාජ සේවා ආයතනයක් කරහා ඔයාලා දැනුම් හඳුනුම්කම මත ඇවිල්ලා කොරියාවට ගෙන්නගෙන මාසයක් හරි මාස දෙකක් හරි ඉඳලා යෑම තමයි. නමුත් පළවෙනි වතාවට වීසක දෙනවා නම් මාසයක් දෙන්නේ නැහැ. දින 14කට තමයි වීසක ලැබුණා දෙන්නේ. ඒක සමාජ සේවා ආයතනයක් කරහා. දැන් ලංකාවේ කටියේ තියෙන ප්‍රශ්නේ තමයි මගෙන් දිගින් දිගටම මම මේක පැහැදිලි කරා. කවුරුවත් පිළිගන්නේ නැහැ මේ දේ. රජන්ණිම් කියනවා නම් ස්පොන්සර් කරලා දෙන්න කියලා. ඇයි අපේ වීසා දෙන්නේ නැත්තේ එම්බසියෙන් කියන එක. ඉතින් මේකත් එක්ක මොනවද කතා කරන්නේ? මම කියන්නේ ඔයාලා හරි එහෙනම් ඔයාලා ස්පොන්සර් ලෙටර් එක මේ රජන්ණිම්ට කියලා දැස්සෝගෙන ඒක කුංජුම් කරලා ලංකාවට යවලා වීසා ඉදම් කරන්න. වීසා ඉදම් කරපු ගමන් අර කතා සාහිත්‍යයේ ඉංග්‍රීසි ට්‍රාන්ස්ලේට් එක බලපු ගාම අන්න එතනින් සම්පූර්ණ වික්තිය සිදුවෙන හෙලි වෙනවා. ඊට පස්සේ ඔයාලට කෙලිම වීසා එක ට්‍රිගෙක් වෙනවා. ඒ අපි මුලින් කොච්චර කිව්වද මේ අපේ කට්ටියට සජන්මින් කම්පැනිේ වැඩ කරන කොරියන් ජාතිකය කිව්වනම් අන්න ඒක තමයි මේ පිළිගන්නේ. ඕනම කෙනෙකුට සල්ලි දීලා ස්පොන්සර් ලෙටර් එකක් ගහගෙන මේ හැකියාව තියෙනවා. නමුත් ඊනයි නයගේ පවුල කට්ටිය කවුරක් ගේන්න බෑ කියන තැන දැන් පසුගිය වසරේ ඉඳලා තියෙන දන්නවනේ. පසුගිය වසරේ ඉඳලම ගේන්න බෑ කියන එක දන්නවා. ඉතින් ඇත්තටම මේකෙන් වෙන්නේ මොකද්ද? අපේ කට්ටියට මම මේ පැහැදිලි කරලා දෙන්නේ මේ ඔයාලා දුක් මහන්සියෙන් හම්බ කරන සල්ලි මේ රටේ නිකන් බොරුවට විනාශ කරන්න එපා කියන තැනට. ඉතින් ඒක ඔයාලා තීරණය කරන්න ඕන. මේක මේ මම තවදුරටත් ගහන්නේ මේ බොරු වංචාකාරයන්ගෙන් ඔයාලා හසු වෙන්න එපා. බිරිඳ ගේන්නත් දෙන්නම් කියලා ස්පොන්සර් ගහලා දෙන්නම් එහෙම කියලා යාලා කරන්නේ මේ මුදල් ගරා ගැනීමක් විතරයි තියෙන්නේ. ඉතින් මේ දේවල් වෙනකොට ඔයාලා දුක් මහන්සියෙන් හම්බ කරන සල්ලි මේ කිසිසේත්ම වීසක ලබා ගන්න කෙනෙක් නැහැ. පසුගිය කාල සීමාවේදී ඔලයි පවුලේ ඉන්න අය ගෙන්නලා දෙන්නම් කියලා අතරමැදිය මෙහෙ ඉඳලා සල්ලි හම්බ කරානේ. ඉතින් ඔයාලට මම මේ එක දෙයක් කියන්න යන්නේ ඒ අතරමැදියොත් මට හිතෙන්නේ ලංකාවේ සල්ලි වලින් කොරියාවේ සල්ලි වලින් 145ක් ගත්ත කියන තැන තමයි මම දන්නේ. මම ඔය ගෙනාපු කට්ටියගෙන් කීප දෙනෙක් සම්බන්ධ කරගත්ත කවුද මේක ඉන්නේ බ්‍රෝකර් කියන තැන. ඒ කවුද බ්‍රෝකර් ඉන්න තැන කියන තැනට ඊට පස්සේ මම සම්පූර්ණ විස්තර හොයාගත්තා. හොයාගෙන මම කොරියානු වේසක්දායකට රහස් පොලිසියට මම බාර දුන්නා. දුරකථන නැමුත්මත් එක. මොකද මේ ඒ කාලේ එන්න තිබ්බේ නොමිලේ එන්න තිබ්බේ. මේ බ්‍රෝකර්වරු කවුවක් ඕනේ නැහැ. නමුත් එයාපෝට් එකේදී සල්ලි ලබා ගන්න ඒ වගේ දේවල් ආවා. ඊට පස්සේ ඒ උකුරටින් පිටු වුණා කියලා ආරංචියක් ආවැත්ත නැත්නම් මම දන්නේ නැහැ. ඉතින් මේ වගේ බොරුවෙන් වැඩ කරන මිනිස්සුන්ව අයින් කරලා දාන්න ඕනේ. මේ රටේ වැඩක් කරනවා නම් නීතියට පමණ වැඩේ කරන්න පුළුවන්. ඒ ඇරෙන්න ඔයාලට පවුලේ කට්ටිය ගෙන්න ගන්නවා නම් ඒ පවුලේ කට්ටිය ගෙන්න ගැනීම කිසිසේත්ම දැනටත් ඉදිරියටත් නැහැ. සමහර විට තව පසු කාලෙකදී නීති වෙනස් වෙයිද කියන දන්නේ නැහැ. දැනට තියෙන ක්‍රමවේදය අනුව නම් ඔයාලට පවුලේ කට්ටිය ගෙන්න ගන්න E9 එකේ ඉන්න අයට පවුලේ කට්ටිය ගෙන්න ගන්න බෑ. එතකොට ඔයාලා සමාජ සේවා ආයතනය කරහා සම්බන්ධ කරගත්තොත් පවුලේ කට්ටිය ගෙන්න ගන්න පුළුවන්. ඒකටත් හැබැයි ඒ සමාජ සේවා ආයතනය ස්පොන්සර් කරනකොට අන්න ඔයාලා දැන හඳුනුම්කම තියෙන්න ඕන. දැන් සාමාන්‍යයෙන් අපි අවුරුද්දකට චුසෝක් එකට සොල්ලාල් එකට සිංහල අලුත් අවුරුද්දට එහෙම අපි කට්ටිය ස්පොන්සර් කරලා ගේනවා. ඉතින් සමහර කට්ටිය මට කියලා තියෙනවා මේ ප්‍රේමල මහත්තයා මම ඔයාලට ලක්ෂ 10ක් දෙන්න මට මෙයා ගෙන්නලා දෙන්න කියලා. මම කිව්වා කතා කරපු හැම කෙනෙකුටම අපි මේකේ මිනිස්සු බස්සන එකවත් සල්ලි වලට මිනිස්සු බස්සනවත් එහෙමයි නේ. අපි සාමාන්‍යයෙන් මෙහෙ ඉන්න කෙනෙක්ගේ ලෙඩෙක් දුවෙක් වෙලා තියෙනවා නම් අන්න පවුලේ කවුරු හරි ගෙනත් දෙන්න පුළුවන්ද කියලා බලනවා. එහෙම නැති වුණොත් එහෙම ඔය බබෙක් හම්බ වෙන කෙනෙක් හිටියොත් එයාගේ අම්මා තාත්තා ගෙන්නලා දෙන්න. අන්න ඒ වගේ සානුකම්පිත හේතුන් මත අපි මේ දේවල් කරා මිසක් එහෙම නැතුව දන්න කියන්නේ නැති අඳුරන් නැති කෙනෙකුට කිසිසේත්ම ස්පොන්සර් එකක් දෙන්නේ නැහැ. මොකද ස්පොන්සර් එකක් ගහලා මේ රටට ඇවිල්ලා මේ රටේ ගියේ නැත්නම් ඒක අනිවාර්යයෙන්ම අර ස්පොන්සර් කරන කෙනාට වගකීම දරන්න වෙනවා. සාමාන්‍යයෙන්
මානුන් 1000ක විතර වගේ දඩයකට යටත් වෙන්න ගෙවන්න වෙනවා. මේ මානුන් 1000 දඩේ ගෙවුවත් කමක් නැහැ කියලා හිතමු අපි. නමුත් එයාට ඉදිරියට ස්පොන්සර් කරන්න බැරුව යනවා. ඔන්න ඕක තමයි ක්‍රමවේදය. සමාජ සේවා ආයතන වලින් වුණත් අපි අඳුනන්නේ කරන්නේ නැත්නම් අපි වෙනුවෙන් අපයක් වෙන්නේ නැහැ. ඉතින් මට කියන්න තියෙන්නේ ඔයාලා නිකම් බොරුවට වයිප් ගේන්නන්න පුළුවන් කියලා ඉරේලා මේ ස්පොන්සර් ලෙටර් ගහලා එහෙම කරලා ඉරේලා ස්පොන්සර් ලෙටර් ලංකාවට යවලා එම්බසියට දාන්න පුළුවන් ඔයාලේ પાස්පෝර්ට් එක රිජෙක්ට් වීමක් විතරයි වෙන්නේ. ඉතින් ඒ නිසා මේකෙදි ඔයාලේ කවුරුවක් කොරියාවට ගේන්න බෑ. ඒ කියන්නේ එකසරයක් પાස්පෝර්ට් එක රිජෙක්ට් වුණොත් එහෙම ඔයාලට දවස මට හිතෙන්නේ මාස ගාණක් යනකම් પાස්පෝර්ට් එම්බසියෙන් බාර ගන්නෙ නෑ. ඉතින් මෙන්න මේ කරුණු ඔයාලා අවධානයට ගනී කියලා හිතනවා. මම හිතනවා මේ වීඩියෝ එකෙන් පස්සෙවත් ඔයාලා මේ බොරුකාරයන්ට හසු නොවී ස්පොන්සර් ලෙටර් යවන්නේ නැතුව සජන්නෙම්ට ගේන්න බෑ කියන එක තේරුම් ගනී කියලා මම හිතනවා. ඔබ සියලු දෙනාට බොහොම ස්තුතියි.